මෙත සූත්‍රයේනක තේ විදිහම නිධානයක් තියෙන්නේ. ඒකන් සමයම් භගවාෝ කෝලියේත්සු විහිරති හලිදද වසන නාම කෝලයාන නිගම භාග්‍යතුන් වහන්සේ වැඩවාසය කරෙමි හලිදද කෝලියන්ගේ ජනපති හලිද්ද වසන කියන ගම තැනත් තමයි වැඩවාසය කරේ. අතකොත් සම්බහෝල භික්කු බොහෝ භික්සුන් හස උදේ කාල පාතර සිවරුව අරගන්න පින්ඩ පාති වැඩ බෙන්ඩ පාති වරන්න කල් වඩි නිසා. අත් මේ භික්‍ෂූන්ට හිතුන අප අ අන තතික පරිබාජකට මු එල්ල මෙමකත බලන්නට අනතිර්තික පරිබාජකට අපින්න නිකන් හ අමුරක න්නේ නද අනිතනට යන්න මුකට දකිල් නැපින් ද එකට තිමුත්තිකාමින් තෙරනද ඒ යලත් නිමුත්තිකාමී ඉගන එකම ගණනයය ස්ශ්‍රම නෝරක එකම ගානී අය. අ මතවාද එකයි වෙනස තියෙන්නේ. අපි ගත්තල අත සමාජ එයෙවන මතවා දෙක්ක වෙනස්. අද බර භික්‍ෂු කියෙ කර අපි අර මේක තියන් පසෙ බුදුරන් වහන්සේ කියන ඒක හැමෝටම තියෙන එක. අන එකයි පසෙදන තන් මතවාද වෙනස් ඔක්කොම භික්ෂු ගනේ අන්නේ වගේ තමයි නිශ්‍රමණ භික්‍ න අන චිත්තක න ෙමයි වෙනකවුත් ිශ්‍රමණ භික්ෂු ගන මේ කාලවගේීම තමයි මේ කාය සාමාන්්‍යින්ක හැගහම සාමාන්‍යයකසි සාධාරමයයි වෙන තනකට යනෙක් එක ඒත් භික්‍ු ගනී තනකට සමණ ගනීතනකටන මතවාද වෙනස්න. මතවාදෙනස් අර ඒ මතවාදර මේ කාල යන බුදු පිළිමියකුයි හැම ැම මතවා දෙකරම බුදු පිලිමියයකුයි ඉළඟට බෝධියකුයි චෛත්‍යයකුයි අන්න ඒටික තියනවා ඒටිකයි අය පොත්තිිකයි තියනවා. එකයි පොඩ්ඩක් මේක අලුද්ධයක්වෙලා තියන්නේ. තේරුණ ද. ඉතින් එනිසා මේ දර්ශනය කියන කාණය අපි මේක බලන්නට ඕනෑ. ල මේක දවෙන්නේ අනචීත කාරාමිකට භික්ෂුන් යන නිාට පන්සේ භික්ෂූන් අනසිීත්ත කාරාමේයට යනසන්න සතුරු සාමිචක්කය දනාට පන්සේ ඒ භික්ෂූන් ගෙම මෙන්න මේ දට අනචීතක පරිබ්‍රරාජකය හනු. සමනෝ ආවසෝ ගෝතමෝ සාාවකානං ඒවන් දම්මෝ දේශේති එයට තුන් මේ බික්කේ. ඔබ සාරාවකයන් කැ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ශ්‍රාවකයන්ට මෙිහිම ධර්ම දේශනා කරනවා. ඒ තමයි නොඹල මහනයෙන එන්න. පංචනීවරණේ පහාය කේතස්සෝ උපක්කිලේසා පඥ්ඥාාව දුද්බලී කරන මෙත්තා සහග්‍යතය එන කෙටසා ඒ කන්දිසම් පරිත්වා විහරත. ඔන්න දැම් බලන්නකු මකත්වන බලන්නව. ඔන්න සමන ගෞතමයන් කියනවනේ මෙන්න මහනින් නුඹලා එන්න. පංචනීවරණයම් ප්‍රහාණය කරලා ප්‍රශ්ඥාව දුරුවල කරන පංචනීවරණයක්. මේ ප්‍රහාණය කරන්න ඒවගේීම තමයි ඒ උපක්කිලෙස ප්‍රහාණය කරන්න මෙත්තාසාහගත විදිහට චෙජසා සිටං මිටසාක චතින්යුක්තව එක දිසා දෙවන දිසාවට තුන්ගෙන දිසාට හතරන දිසාාවට උඩ යට හරහට කියම සියලු ආකාරයෙන් මෙමෛත්‍රීය විපුල වහත්ගත අප්‍රමාණ වසයෙන් අවේරව මෛත්‍රියෙන් වාසය කරන්න ඒවගේම කරුණවා සහගත ඒ විදිහටම වාසය කරන්න මුදිිතා උප එක්ක දැමි ද අපිනම් මේක එකන ගන්නකොට දැන් ඒකත් බුදු බන වෙලානේ ඒකන වැඩ තිද මයා න්න ඇමල ොරුදුද මේක නෑන බුදුර හසක ගීල කිවට පස්සන භික්ෂ බදුරහසේට ය ඒකටේ බොර කිල කිවන්නේ. නෑන ඇත්තටම. කොහොමද යාලා මෛත්‍රය වඩන්නේ එයාලත් පං් ප්‍ර්ඥාව දුරුවල කරන ප්‍රංචනීවන්න ප්‍රහාණ කරමි හරිගටම වඩනෝ දැන් අදනම් මෛත්‍රී හරි වටනවත් දෙමිනි වෙන්නේ අද කරන්න මොකක්ද අද මෛත්‍ර හරියට වටනවත් නමේ වෙන්නේ අද කරන්නේ. මෛත්‍රිය කියන කාන සිතවිලිියද කරන්නේ. හිතක් නිකන් ඔහේ හිතවිල්ලක් හිතනිකන කර හිතිවිල්ල නැටිව මෛත්‍රිය කියන කාරණාව කරන්නට ඕනැඇත්ති මොකක් එක්කද මෛත්‍රිය චිතයපතුරුවන්නට ඕට. මෛත්‍රිය චිත්තය කියලා කියන්නේ මෛත්‍රී හිතක් කියලා කියන්නේ සිතවිල්ලක් කියන කාරණාව නෙමේ. මෛත්‍රී හිතක් කියලා කියන්නේ සි විල්ක් කියන කාරණාවනි මේ හිතක් පතුරුවන්. එතකොට හෙනං මේ උඩ අට හරහට මෙ සෑම තැනකම මේ හතර දිසාවයි දිසා හතරයි උඩයටයි මෙ හැම පැත්තෙෙන්ම මෛත්‍රී චිතයක් පතුරුවවා යාලත් ඒ විදිරම් කරනවා. නික ඒ කට්ටියත් ඒ විදිහටම මෛත්‍රී කරුණා මුඩිතා උපේක්ෂ කියන මේ විහරණ වාසය කරනවා නිවන ප්‍රාණනි කරන. ඒ යාල කියන හමන ්‍රමණ ගෞතමයන් කියෙන් අපික් කියියෙන් ොකොමක ස්‍රමන ගෞතමයන් කියන්නෙත් ෝක අපිච් කියියන්න මොකක්ද මයි අම්පිකෝ ආවසෝ ආාවකානන් ඒවන් දම්මන් දේශේම මෙන්නමහ මයි අපිත් ධර්ම දේශනා කරන්න මකක්ද ඒයට තුම්ම අවසොනු බල එන්න මේ ප්‍රංචනීවණයම් ප්‍රහණය කරන ප්‍රඥ්ඥාව දුරුවල කරන ප්‍රඥා දුර කන පංචනිවන ප්‍රහණය කරන්න මෛත්‍රී සාගත සිත කොහොමද එකදිසාාවක් දෙවන දිාව තුගනදිසාාව හතුරන දිාව උඩයාට හරහට කියන හැම අතකටම අර අප්‍රමහානව මෛිත්‍රිය පතුරුවන්න. කරුණාව උපේක්ෂාව මුජිතාව මී ඔක්කුම් වාසයකන. ඉතිින් ශ්‍රමණ ගෞතමයන්ගේ අවවාදියයි. කෝවිශේෂෝකෝ අධිපායව කින්නානා කරන. සැමනස්සවා ගෝත මස අම්හාකංවා ජිදන් ධම්ම දේශනංවා. අනුසාසනයන් අනු අපි ධර්ම දේශනාව හා ධර්ම දේශනාවයි. අනුශාසනාව හා අනුශාසනය මොකද විශේසය සාධාරණය විශේ මොකදහන යිතින් යලත් කරන එකමයි. මොකද යාලත් කරන්නේ. ඒ අයි කරන්නේ ප්‍රඥාවදුරුවල කරන නීවර්ණ ප්‍රහාණය කරමින් මෛත්‍රියෙන් යුක්තවාසය කරන මේ මේ මෛත්‍රමයි. දැඟර නිකන් ඔහේ හුදු කල්ප ප්‍රකල්පනත් නෙමේය මේ මෛත්‍රය. අතාහර්ථවාදී මෛත්‍රිය අන්‍ය අය දැ අපට මිහෙමක් එන්නේක් වාසකොත් ෙම අම් වූ බුදු බණන විරයි ෙනේ අන බුදු න ල්ලට තියන බුදුරන් හොදලස්සන්නට පැතිල බුදුරුන්ටාවවක ම්‍ර බුදුරුන්ටාවනික වෙන මෛත්‍රී ඉළඟට බුදුන් ශලස්සන්නට පැදිි කරනවා. දැන් එහෙන මේ විදිහ මෛත්‍රී කරුණා මුදිිතා උපේක්ෂ වැඩීම ප්‍රඥාව දුරුවල කරන නිීවරණ ප්‍රහාණය කිරීම කියන මේ සියලුම දේවල් අනිත් යත් කරලාතියන දැ බුද්ජන්ගත් හරිනි මිවත් එහෙම මේ විදෂටම කරලදනවා කිසිවෙනසන්න විිතින්ද බලන්න මිව කරක්ර සාවක වෙනවාද අපි නම් හොඳුවට භහාවනා කරනවා දැ නීවරණෙන්නේ නය දැ හඳ මයිත්‍ර කරනවා මුදිතාව පේෙක්වැනො හම නෑ නෑ උනුසුමක්වත්න සාාවකත් එන අනිතර්තකයන අ්‍යතීර්තකයෝ. තෙරු ගන්නේ. ැ ඔන්න ුදුරන් වහන්සේ එ මේ භික්ෂුන් හතුරින් පිගත්ෙත්නෑ පරිසේප් කරත්නය පින්්ට පාසේ වලද වල භාග්‍යතුන් වහන්සේළඟට වඩින භාගතතුන් වහන්සලඟට වැල්ල භාග වහන්සේට මේ කාරණා මේ විස්තරේ මේ විදිහටම පැහැදිලි කරනවා. පැහැදිලි කරාට පන්සේ භාග්‍යතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ට මෙන්න මේ විදිහට වදාාරනවා. අතකෝ මන් සාමි තු අපි මේක මේ හතුරින් පික් අන්නත්ව ප්‍රරිශසව කරත පම දුරන් වහන්සේගේ කම අහන්නටයි ආවේ කියලා ඔන්න දැන් බුදුරන් වහන්සේ පැහැදිරිි කරන මෙන්න මේ විදිහයට මකක්ද කතම් බන්තය මොකදද ස්වාමී කතම් භන්තය පනාවසෝ මෙත්තා කේතීමටකින් ගති. ම මෙහි මහන අයිසල්ලලා ගෝත සන්තික එටස ාවිතන් සත්න් ත් අපිේ දැ ගණ්ඩාවේ ඒව ආදනම ික්වේ ස්වාමීන මෙහිම කියන මෙහිම අන්‍යතීර්තක යන්ගේ මේ වචන. මෙහෙම කියන කතම් භාවිතා පනාවසෝ මෙත්තන් කියේ තොයිමුත්ති කින් ගත්ති හෝතින්න කම් පරමංම්ල කිමානි සංසු කතම් භාවිතා බුදුරන් වහසේ අහන්න කියනවා මොකක්ද මෙන්න මේ කාරණාව එකන්නේ මේ. කොහොම භාවිතා කරම කොටද මෛත්‍ර චේතව මුත්තියේ ගතය කොහමද මොකක්දයක උතුමුවන්නේ මොකදක පල මොකක් දවසානය වැනි. කොයිවිදද භාවිතා කරනව කරුවා චේතව විමුත්තිය මුජිතා ඔපෙක්හ මෙන්න මේ චේතෝ විමුත්තිය කියන කාරණාව කෙසේ භාවිතා කරන කොටද ඒ මොකදදයක තියන ගතිය මොකදදේක තියන උතුම් එක පරමුන්න මොක් එක්කද ඒ මොකද පලයක් බවට පත්වෙන් එක මොක දවසානය වෙන්න කියෙ ොහො ැවත්න් ඒ පුට්ටෝ භික්කව ව අං චිත්ික පරිපරාජක ඔහම හවට පස්ය චිත්තික පරිප්‍රාජකයන් ගිං ඒ අයට මෙන්න මේ විදි හෙට කියන්නේ උත්තරත් දෙන්න බෑයි වෙහෙසකට පත්වෙන එකයි වෙන්. ඇයි ඒකට හේතු. එයාලට තතාත්තං භික්කව අවිසයස්ම. එයාට විශේ නෑ. නාහං භික්කවේ නාහං තම් භික්කවේ පස්සාම සදේවකේ ලෝකයේ සමාරකය සබ්‍රහමකය සස්සමනම් බ්‍රාහ්මණයා පජායි. සදේ මනුස්සාය යෝ ඉමං ප්ඥාහානං වෙයා කරන චිතන් මේ ප්‍රශ්නයන්ට උත්තර දෙන්න කිසි කෙනෙමන් දකින්නකිෙන. දෙවියන් මරුන් බමුන් සහිසම බ්‍රහමණ සහිතමිල් ලෝකයේ හතාගතියන් වහන්ස හතාගේ ශ්‍රාවකයයි මේ කහලා දැනගත්ත කෙනයි හැරන්නට එටට හලා දැනගත්තපුුණ නේ පමණනිසාවකය මේේ ක හොඳර දයෙනවානේ. එවා හල දැනගත්තක සාාවකවෙනි නෑ. මොනුවන්ද අර බෝජ්ජන්ග ධාතරාකාරයයි නීවරණ පදහාකාරයයි ඊළංගටර විදිට වඩන්නට ඕන ඇත්ති කාලයයාකායකනව ඒවවා දැනගත්ත කියට සාාවකයවෙ එක වෙනම කොට්ටාසයක් හප. එල සාාවකය නිමයේ අන්දර දරට යලා සාකන දැනත් ත්තර දනරට ප්‍රශ්නෝතරට සහක උත්ර ප නචර සාාවකව නිමේ යාලා සා්‍රාවක්‍යයන්ට පුළුවන් ්‍රාවකය ප්‍රශ්නෝතර වැසරහක නිමේ යන්නේ. එතක ද ම කිෙත්තෙහෙමයි. මේත් ්‍රාවක ප්‍රශනොත්තර එකක්ත් එක් නමී යන්නේ ්‍රාවකය ොවෙන කොට උතුර දෙන්න පුුව කව්දේ අහර ැන ගතගෙන ය ශාවක නමයේහල දැනගත්තයි හොඳ ේරුම් ගන්න හෙදර මොකක්ද මේ අහන්ඩ කියන කිවේ කතම් භාවිතා කෙසේ භාවිතා කරන කොටද උතුම් එක පලය මොකක්ද එක ගතිය මොකක්ද මොකක්ද එක පිහිටීම එක එක ගතියක් කුම ගත්තයයට තියන්නේ. ිතාත් මයි මෙත්තා මුිතා කන්න උපේක්සායක. එළඟට මොකද පලය මොකද උතුම්ුවන්නේ මොක දවසානි වන්නේ. ඔය කරුන්ටක ඇගුව හම අහල දැනගත්තකට උත්රදෙන පුුවන්. නැති කෙනෙකුට බෑ අඩුම හ දැනගත්තකෙන සාාවකුට නො හ දනග කතාව නෙ ස්සාාවකවචනය. ඔන්න බුදුන් හසේ පැදිි කරන්න. කතම් භාවිතාච භික්වේ මෙත්තා චේතයමොතේ කින් ගටිකා හෝත කින් පරමා කම් පලා කින්ගා නිංසා. කද ත ේ මුත් වේ දන් රගට වටන මත ත මුතේ හරත් වන පස්ම තුර කර නව ප්‍රහණ කරම වඩන මුදර හසය ප්‍රශ්න මක ුදුන සලදධයක් කියව න පෙිද අපට එතන ලකට අලුද්‍යයක් පෙන්වා කිය නෑ. එතරවීමක් කියර දුන්නේ. තෙරුණාද බදුන සලුද්්‍යයක් ලෝකට කියදුන්නේ. එතරවීම කියර දුන්නේ. අප නොත අලුද්ධයක් කිල් දුන්න කියලා. එක අනිත් වෙනස්ස වෙන ව කියර න ර . ඒකමතමයි කියරන්න කියකිල්ද වෙන මුකුන්නම හැබයි ඒක මත ඉන්දලා එතර වීමක් කතා කර දැනර පුප සූත්‍රයෙන් පැහැදිිගන්න අන්නයත් පංචු පාස්කන් නි දුක ගැක කියරද බුදුන් හස ඒ එකම කියරද එත හද කියරලන්නේ අලදවල් කිය නලුද්දවල්ගන ලෝකයේ කතා කරන උපරි මයාල කතා කර මුුදුන් නොහ ඒකම කතා කරන්න වෙන එකන්නේෙම වෙනසත් තියන්නේ මොකක්ද ඒකනොත් එතර වන්න කියල දෙනවා අන්න එකයි වෙනස එතරවීම අලුද්ධයක් කියින් දෙන්න නෑ එතමට මේ විදිටම අ මේ මනවද හතර බහ්ම වීරණ ගැනමයි යාලා කියන එක මයි කිය දෙන්න එකසට යාලවත් කියල දෙෙන හතර බ්‍රහම ීහිරණේ වඩන්නේ ඇැක කියන්නේ තින්නේද එයාලවත් කියලදෙන විදි මෛත්‍රචේ තොයි මුත්ති කතාාව නෑ කිය ඉති කොචට හීන අයිදනී එකහන් ඒ බුදුන් වහන්සේ එතනින් එහාට එතරීම කුත්ති ඔන්න පෙන්න දෙෙන එකත් එක පෙන්න්නද ඔන්න බාගත වහස පැහැදිි කරන්න කොමද න ලකු ඒ මොකක්ද ගතිය නැද බුදදුන් වහස පැහදිික මොක් එකද මයිත ජේතයි මුත්්‍ර මො මොන මොහක්ක ද බුදුන් වහස පැදදිි කන කාගකෝන අත්තික ්‍රාවක පතනත් එක්. එක බුදුන් වහන්ේ ශ්‍රාවක කෝහනත බදුරන්හසගේ ධරදුරන් වහසකි වනිධර්මය නැන ලොක ලොක වෙනධර්මයයක්නෑ අලුද්ධයක් කියරදිලන. ඒ ධර්ම බදු වහස දකින කෝ නිමකක්. දකින කෝනිතමයි සංකත සභහාවගේ නකෙච්චලයි. එතරින්හර යන්නේ. සංක බහහි නති ධර්ම කතන්දරයන්නේ. ංකර්ස භ විගෙන කරන්නවා දකිනකොට මේ මේ වගේදවල් වැඩෙනකොට එනකටමො විදිරත් දකින්නන්නේ ඕන ලන්නකු. ඉඩැබික්ක වේ බික්කු මෙත්තා සහගතා සති සම්බෝජ්ජන්ගම් භාභීති. බින් කියනෙ මහනි නිමෙහිලා භික්‍ෂුව මෛත්‍රී සහගත දැ ඔබට මතක් වෙන්නඩ පුළුවන් ආනාපාන හතිහෙම නේද. අනාපාන සතියත් පින්වතුන්නේ අර අසාස පස්වාස කියන කාරණාව අනාගත ක්‍රියාවෙන් කතා කරනවා ඒ කාරණාව අර්තාානනිිත්‍ය භාවෙන් නිච්‍රභාාවන්නත්. ලෝකයට අර්තාානිිචච භාවයක් එන්නත් කියන කරුණුත් එක්ක කතා කරනවනි. හැබැයි බෝධියන්ගේ භාවිත මෙතනත් මකක්ද. මෙත්තා සහගත බව. ලෝකෙත් මෙත්තා සහගත නිල්. අපි ගිය සතීට කලින් සතයද කොහි දර. සාසාාරිපට සාමීන් වහන්ස දිහාන ොඩ පයක්ගන කතා කරන සංගෘත්තනිකායිත්තුනේ දිහන වඩනව මංඒකට සමෝදිනවා නැග නවා ඒ හැකිම් මොකුත්න එවයි ඉදිලනෑග ඒ කතා ලෝකයට තමයි කියර දෙන්නේ. ලෝකයට කියර දෙන්නේ එකච්චරයි දකින ෝනේ හෙමි ගන්නන්නේ. සම්වැදුනා ඉන්නවා නැගෙටින කතාම කූත්න ඒ තමයි පින්වතුන මේ හතාකර දහමත් එකේදෙන තැන. මංන්නනා ඉක්මුව තරන්නේ ෝකට කියවිල්ලක්කේ යස න සත් ක්ක ශීන් පතතිට ත තර බුදුරහ ලසන සමි සුද්ිගාාව පැලිකර වචීකාරය වී වචීරෝද්ඩ කියන කාරනාව. නැත්ත අරම දරමත් පහුරක්ණය කරනු වනහැ අතාාවක කෙන තියන්නේ ඒක ඉක්ම වෙලා හැබැයි ලෝකයට කියවන වච්චරයි. ඉ ඉන්න ලෝකට කියනවා. එතකට දැ මෛත්‍රී සහගත චේ සහගතව සති සම්බෝජ්ජන්ගේ භාවිතායි. මෙත්තා සහගත හති සම්බෝජ්ජන්ගේ ධම්මවිචයේ වරිය පීති පස්සදී සමාධි උපෙක්කා. දැංගඔබට මතක නං ආනාපාන සතිය වඩනකොට ඔය හතම කායන පස්සනාවේ යෙදිනවාද නැද්ද ඔය හතම යෙදනවන අනාපන හති. ඔය හතම යෙදිනවා නාපාන හති. තේරනාද. එකන බොද්ජන්ග තකොට ආසස් ප්‍රශ්වාසේ? එතන එතන පෙන්නන්නේ කාරනාව පති පදාවක් එක්ක පෙන්නන්නේ කන්නේ කුත්තයක අනාගත කාල ක්‍රියම පැහැදිි කරන්න මෙතන පැදිි කරනවා බුදුරහස භික්‍ෂුන්ට කියලා දෙෙන අනිත්තා අයට ත්තර දන රනාවත් එක් කතා කරන සැනදී. එකට පැහැදිරිි කරන්න කාරනවත් මෛත්‍රකේ තොයි මුත්ති ඇත එක්කන එතකොට මේ මෙත්තා සහගතයේ වඩවා කොහොමද සති සම්බෝජ්ජන්ගේ දම්මාෝජයේ රිය පිටි පස මේ අලුත්තංග නම මකද අලුත්තංගනිමී කියන්නේ. මෛත්‍රිය චිත්තයි කියලා කියන කාරණව මං්‍යනාවදද නෙද. ඒනහි මං්්‍යති තෝතන්ග හෝති අන්න්‍යතා යම් ආකාරෙන් හකිී දෙයින් මේ අන්න ඉතාවය. මොකද වෙන්නේ බෝධයන් ගිතර මෛත්‍ය කතම විමුත්ති ලකට කතාහ කරනවා ලෝකට කතා කරනවා පොතිබදාව විවේගන සිත විරගෙන සිත නිරෝධය සිතබොස්සක් පරිනාමි බූ කොමද තියෙන්නේ. මේ හති දමමාෝජ විරිය පිටි පස සමාඳ උපෙක් කියන කරුණු වැඩෙන්න්නේ කොමද විවේකය නිරෝධය අන්න එතකොට එහෙනම් හරිනේද. ඒනහි මන හතෝතන් හෝත අන්‍යතා කියන කෘතියයක්ත් එක බලන තැනදී. මෛත්‍රී චේතවයි මුත්තිය කියන කාරණාව ම්්‍යි නැදද ම් බෝධියන්ග සගත වුණට පස වේකනී සිතත් එක්ක. ඒනහි මන්‍යයට තෝතන් හෝතිය අන්‍යතතා ඉතින් අන්‍යතා කියන තැනත් එක් මොකක්ද නිශ්‍රත භාවය එදින රණාව බෝධියන්ගයේ විවේක විරාග නිරවද වසග පරිනාමින් කියන මෙන්න මේ විර ඇසුරු කරමින් වැන්න කොටමකොද වෙන්න අ එක තමයි බු මේ අුදධයක් බුදුරන් හසරා කියන්න දන්නේ. ෝ ලෝකයා වැඩන මෛත්‍රිය අරවිදිහට බුදුරන් වහන්සේ සත්‍යය කතා කරයි අලුත් බොරුවක් කියන කන්න අලුත් ගැ බොරුවට වෙනස්ත්්‍යයක් කෙක්නෑ බුදුරන් වහසේ පෙෙන සම්පූර්ුණ සත්‍යයමයි කතා කරන්න මේක කියනකොඩ ගොඩක් ගැම්ුරු ම ුදු හසර ගැබුරු ම මේ අර දැම අපට මේ ගැම්ුරු සූත පරියායන නනි සාි මේ දිගල් කතා කරන්න. මහහාසාගර යනකොට ක්‍රමාන ගූල බැහැ අනති යනෙක ඇත්ත. අ මුහද පේ නැතුවති යෙනකොට අනනි වෙර පේනකොට ගිල උඩීගරි චපරයකින් පැනවේ හද දකලත්න පින දන්නෙත්නේ මුූදක දකලත්න ලුරහත් දන්නෙන මකද වේ එහෙම ගිල්ල මරෙනවාන්නේ හරි සාධාරණයි. අපිද මේ ඩක් කතා කරමින් ඇවිල තියෙනවන ඉතින් නිසා මේක යම් කිසි මට්ටමකට අපි හිතන්ඩ ශෛලියයක් ඇති වෙලතිීන්ට නන ඉති ඒ නිසා මේමගේ සුන්දර දහම් පරියායෙන් ඇතර ධර්මතාව ඇදමන් අප මේ කතාන කතා කර ගන්න විදිහත්වය එක මේ ගැබුරු කරුණුෙන්ඩෙන්ඩ ඉස්මතුවෙන්ට පස්සයි. ඒො කද මේ මෙක්චැර ගැඹුරු පරියාය වල් කතා කරන්න පින් ගතු අපි යම් කිසි මට්ටමකට කින්තනයක් කපුුල්ලා තියෙන්න්නටවන ඇම් කතාරන්න බෑ එක මේ ගහකට කියල දෙන්න බෑ නිවට මට කියල දෙන්න පුළුවන්ගෙන ත් එකම අහන මේකත් එක්කයි පොඩක් කරය අනුගත වෙච්චක් පිරිසක් එක්කන ඒක හොඳට තේරුම් ගන්නටඕන. එතකොට එහෙනම් මෙන්න මේ විදිහතමයි මෛත්‍රී සහකත බෝධියන්ග මෛත්‍රී සහගතම වැඩව සචි ධම්මවජය විදිිය පිීති පාසයි සමාජ උපෙක්කා කියන දැන් එතකොට මෛත්‍රී සහගත බව කියන නිර්වචනය ඒලෙහි මන තෝත හෝත අනත කියන ගුත්තයත් එක් සතිය පහිටලා එදන ැ ම වෙන්නේ දම්මජ හතිය දැ එතකොට ඒෙනහි මං්‍යතයකය හිරිඟ ගැනීම නෑ නෑ විවේගෙන නිසිත වරගෙන සිත නිදෝධ නිසිත වසක පරිනාවමින් කියන විදිහයට මොට වෙන්නේ අන්න මාර්ය හෘත්ති වෙනවා ඒ ඒදක මොකක් බුදුරන් වවාත් පහැදිරිගැ සෝ සච්චේ ආකාංකති දැන් මෙහිම වාසය කරනකොට හරිුවෙන් බරන්නවරසම්කධමීමෙන්. මේ අපි දිගනිකායි දෙකතා කරදදි තුන තුනේද පට හම්බුුණ සාරිකෘත්තයන් වහසේ ලස්සන්නට පැහැදිලි කරලා පෙන්නුව මකදද මේ. ආරය ඉර්දය පිළිබඳව. ආර ඉර්දිය. එතකොට ආරය ඉදිී පහැදිි කරමකද පටක්කෝල අපටක්කූලි සංීව පටි කොල පටක්කූල සංියීව පටක්කුල අපටක්ුොල අපටෙකුල සංව අපටි කොල පටක්කුූල ටක්කොල සංනීව පේ එක්ාවේ. මේ විදිහර ඇයි අර හිතට වසී වෙලා නෑ. හිත වශය කර කන අපි හිත කියන විදියට හිතන්නේ නෑ. ධර්මය විදියට හිත හිතනව වෙනසන්නේ එක. හිත කියන විදි අප හිතන්නේ. එ අපේ හිතට සිතුවිලියනවත් ඒ විදි අප හිතන්නේ නෑ. ධර්මයට ඕන ඉදිර හිත හසුරුවගෙන යනවා. එක ධර්මයයි හිත මෙල්ල කරගෙනන්නේ. ධර්මේ හිතමැල්ල කරන්න ගොට ලෝක ගෝචර වෙනදේ වල්ලක් මොකද වල ධර්මය මෙල්ල කරන්නේ ැන් හිතට නම් ලෝකයේ පටෙක්කූලේ වෙනකොට අප පට පටක්කුලි දම. පිකුල් එකන පිකුල්න්න පිකුල්ම පිකුල්න්නම් පිකල්නෑම එක හොඳේ කියන්න හොඳන හො හොමන්න හොමයින්නේ නරකර නරකම හි හිතන හොඳ නරක දෙන්න ඉතින් හිතඒත්ක වසඟ වෙලා අපි ඒගත් එක හිත හිතා හිත හිතා හිතර දාසක් කළ යනවා හිතේ වහලෙක් කියලා යි දර්ම යනකොට මේ විදිහට බෝධියන්ගත්තෙක් මේ විදිට බෝධියන් ගත්තෙක් එදනකොට අරමං්්‍යනා කතන්දර ඔක්කම ඉක්ම වෙනවාන්නේේ ඉක්මන තන්නමක දරමනි පාලනය කරන්නේ ර්ම පාලනය කරනකොට මකදවෙන්න ධර්ම පාලනය කරනගොට අන හිතට එනද ඒක යෙදන්නේන්නේ. හොඳ නාරක කියන පැති තිකත් එක දෙන්නේ. ධර්මයට කෙලෙස් එ නැතිවෙන විදිහට ධර්මයත් හිතපාලණය ව කොට ලෝකේ මට්ටවින්හ කො ලෝකයේ හිතත් තියෙනවන කතාගන්නව ධර්මයෙන් හිතපාලන කොටමකොට වෙන්නේ. එතකොට අර කෙලෙස් කතාව දෙන් ඇතිවෙලා යනවා. තෙරුණ. කද මේකන පටිකුල පටික්ුල සං ීවාසය කතාව කරන්න ඉහම එක යෙදීීමක් එක්කන. එතකොට මෙහෙම වාසකරන්න ගොට හුට ඉතින් කැමතින පුුවන් කොහමද ෝ සචේ ආකාංකචපටත්මික හිරිදිය මේක ලෝකරන්න පුළුවන් ඔබ හිත බලන්නකෝ ඔබ අකම සිවිල්තියක්ෙන ඔබට පුළුවන් කැමතිිරගන්න එකක ලෝකෙමටම ඔබ ඔන්න තරහයනකක් න ගැටන ඔබ පුුවන් එක එන්න තැනදීම නෑනෑ මේක ශෝකල. හො ග හ එතකොට අපට පුලුවන් එකක නරකයි කියල හොඳ යැකිල බැන එකන අපි දකින්නේ ඒ හඳන ගැන අපට යෙදෙන්නේ ඒකත් එක්කන මේක අනි පත්තට යෙදන්නේ. එතකට ඒක සංඥාවක් මසාක් පෙන්වතුන හිතන කන්නේ හිතන්න කිෂ අපි හිතන්ද දාන්න ගැත් බැරිලන. එතකොට මේක හිර්තිය මේ ගඩින්ගනවා කියන කන මහක්කරම අපට හිතන්න ක පුොන් හරිකරමයකට මේක සකස් කරල යන්නේ. නමුත් මේ හිත ම ව ස්සරවා කියන්නේ. මහා යුදධයන්න්න එක ආර යරදිය. එක හිත අපට යම කියනවාද ඒක අනිපත්තරට යුත්ව වෙනවා කියන කිල්දියන් නමේද දැන්ට හොඳර හිතරව ඔන්න අතවුසන්න කියනවා අත උත්සන්න කියනවා කියනකට අත උස්සන්න කියන කාරන අනි පැත්ත දන එක එකනට තර ගැටීමක් එනවා. ගැටීමක් කිය තැම අනිත් පැත්ත එක. එ ඒ ඒකට අනුපත වීමක් නතු අනිපත්ත ක්‍රියගන්න එක හිතතාගන්න පැනද. න්න බලන්න මේ විදිහට මේ මං්්‍යනා යනහි මන හතෝතන්වති අන්‍යතා කියෙන ඥානය එන තැනදී මං්‍යනාව ඉක්මවීමයි මන්‍යනාවක් ඉදෙන්නේ හැනි එයින් මේ අනතාන ඉතින් එහෙම වෙනකොට පින්ගතුනි කොහොමද එකතෙක් රඟගන ඒ ඒ පටික්කුල පටිකුලේ ඒක එකට ගියදෙන් ඒක ඉදිනිකන යන්න එයටට ඕනු විදිහකට පුුවන් අසුරුුවඩ. කැමති නම් පුොළුවන් මොකදද සචේ ආකංකති අපටිකූලේ පටික්කුල් සංනිය විහරයි යන්ති. පටක්කූල සංනිසත්්‍යව විරති අප පටික්කූලේහිත් ඔ එයාට ඔන්නම් පුළුවන් අපටෙක්කුවල්ල සංඥාව කැමති වෙනවනම් අපටෙකුල සංඥාවෙන් වාසය කරන්න පුළුව ආකංගති අපටෙක්කූලේ පටෙක්කූල සඥී විහරයම් පටෙක්කූල සත්ව විහරති සච යාකංගති පටික්කුල අප පටෙකුලි විරැන්තිය විහරයන්ද අපටික්කුල සංනිසත්්‍ය විහිරති. සචේවික් වේ අපටෙකූලච පටික්කූලච පටික්කුල සංී විරිය පටිකුල් සත්තු හිරති සචේ යායකංකති අප ටික්කෝලයේ පටික්කූලේච අප පටික්කුලේ පටික්කෝල වශයෙන්ද එළඟට අපටික්කූලය අපටිකෝල වශයෙන්ද වායකරන්න පුළුවන් කැමති නං එයාට පුළුවන් පටික්කූලයේ අපටික්කූේ වශයනත් අපටිකලය පටික්කුලේ පටිකුූල වශයනුත් වායකයන්නන කැමති නම් පුළුව. එතින් ලට මේ ඒ විදියට හැඩගැෙන. එ කැමති න උපේක්ෂාව වාසය කරන්න පුුවන්. සතෝ සම්පජානව උපෙක්ක කෝ තත්ව විරති පේක්ෂාවෙන් වාසය කරන පුළුවන් ඊළන්ගට බදුරණහස පෙන්ෙන සුභංවා කෝ පන විමොක්කං උපසම්පජ්ි විහිරති. මෙන්න මේක මොකක්ද. මේ විදිහට දැන් වාසය කරන කොට මේ විදිටඒ මෛත්‍ර චේතවය මුත්තියත් එක වාසය කරනමොකද යෙන්නේ. සුභන් එකන සුභ විමෝක්ෂයක් මේක මොකක්ද මේ විමෝක්ෂේ සුභ විමෝක්ෂයක් සුභංවා කෝපන විමුක්හං උපසම්පජ්ජි විහිරති. සුභ පරමමාහා භික්කවේ මෙත්තා චේතයි මුත්තන් වදයි. මෛත්‍රයේ චේතව මුත්තිය සුභය පරම කරගෙනයි තියෙන්නේ. ඉද ප්ඥස් බික්කුණුව මුත්තරින් විමුත්තිින් අපහටි විජ්්‍යතෝ එකැන්නේ යම් කිසි විදිහකින් ඔහු රහත් වනේ නැතිනම් එයා යනවා කොහෙද සුභකින්නකයේ. කවුද මේ යන්නේ, මෛත්‍රී චේතෝ විමුත්තිය තියන කෙනා මොකද හේතුව එහි තියන පිහිටීම සුභ කියන්න ඒ එකනෙ සුභන් පරමං කියන්නේ එකන සුභකයෙන් සුභකින්නක කියන්නේ ලෝකෙස භාවේ පරම කරලා තියන්නේ. ඒක තම පිහිටන්නේ ඒකන මෝක්ෂය ඉදිලා තියෙන්. එතකොට ඒ මෛත්‍රීචේ මේ විදිහට මේ විදිහට කොයි විදිහටද අර. ඒේකෙන සිතා දදිවසන් බෝධියන්ග මයිති සාහගතව එතකොට සුබය පරම කරලා තියෙන්නේ යම් කිසි හේකින් මේ මෛත්‍ර චේතවයි මුදද සුබේ පරම කළ තියෙනවා මේ ප්‍රඥාවයගැන ප්‍රඥ්ඥාවෙන් කෙල්වර උන් නැත්තන් කියන්නේ අරහත්වයට යොමු නැත්තං ඔහු සුබට යම වන සුබභකින්න කේට මේ ඔන්න මෛත්‍ර ඇත් එක් ඔය විදට මයිතරට එකගති කරුණාව කතන් විභාවිතාච බික්කවේ කරුවා චේතවයි මුත්ති ගංකින් ගතය කමි කරුවාචේතවය මුතිී ද මේ මේවග දෙයක් ඉතින් කොහේ කියන්නද නියද. කොහෙ කියන්න දන. එ අහලා දැනගන්න කියදි පස්නෝතරටසර හදී කර පුුව නොතුරටටහන් මේ දිට විස්තරය කරන එක ඊලඟට සුභහය පරම්ම කරගන්නේ සුභය කියන සුභකින්නක කියන ඒ සභාව වෙච්චර සුභභවක් අ ඇයිඒ අර ඕනු විදිහකට මේ හසුරුවන්න පුළුවන්ක මක් ඉදිලති නො කරුණත් එක්. එතකොට දැන් ඒ මෛත්‍රියත් ලෝක මට්ටමින් අන කතා කරනක තම සුභය පරම කර ගැනීම ඒ කිත්ත සභාවේ. කර්මමාශයයි මුතියේ ද පැහැදිලි කරනවා මොකදද පිහිටීම. ොකද එක පලය පරම වෙන්නේ මොකද පලේ මොකක් දවසානි. ඉද බෙක්කේ බිකු කරුණවා සහගතන් සති සම්බෝ්ජන්ග අර විදිහටමයි කරුණ සහගතව සති සම්බෝජ්ජන්ගේ වඩනවා. කරුණා සහගතව සති ධම්ෝචයේ විරිය පීති පසද්දි සමාධි උපෙක්කා. කොහොමද විවේකන සිත විරාගෙන සිත නිරෝධන සිතවසක්ග පරිනමින්. දැන්ගොන්න සතිය කියන ධම්ම විචයේ කියන විරිය ප්‍රීතිමි ඔක්කොම, ක්ම බෝධියන්ගේන්නේ කොයිවිදරද බෝධියයදන්නේ ෝධිය දන සක්හ නි ෝදක්කයි ෝද නයායම කදයදන්නේ හේතු පල නයා හතො නයායි අපි ලෝකව ලොක්කන සුත්්‍ය කතාතරන්න ඇ පැදිර ඒෙනහි මන්‍ය සතෝතංගට අන්‍යත යම්මකාරෙන් හගේ දෙයින් මේ අන්‍යතාවේ කියලා. එකට එහම දකිනකට මං්‍යනාවකටට කතාව නතියනවා ඔන්න එදේ දහ ියා අපි විචාකෂනයතයමට මංනාවකට කතාව එතරවීමේ කුත්තිය. එතකට දැම කරවා සහත ේ කරවා සහත රණාව කතා ගැනට කරුණාව කියෙන්න්න මොක අදේරුණ එතකොට හැගීමක් නිමං්ජනාවක්න එතකොට එකත් ඒ විදිහට වනි අර අනාපන් හත විග්‍රහ කරාගේන එතකොට මෙන්න මේ විදිහට මේ බෝධි අංගයන් අර ඉවේක විරාග නිවුවද නිසිතාශරී වඩනකට අර දිහටම පටික්කූලයක් පටිකූලයේ අපටෙකූල වශයෙන් ඟට අපටිකෝලේ පටෙකෝල්ලශ ඉළඟට අපටක්කෝලේ පටිකෝලේ පටික්කුල් වශ මේ විදිියට හැමදුරඟායි උපේක්ෂාවෙන් වාශය කරනක පැහැදිලි කරන. ඒවකම තමයි සිහයෙන් වාසය කරන. සබසෝවා රූප සංඥාන සමතික්කමා පටිකංඥානගත්තන්ගවා නත සං්ඥානක මොන සිකාර අනන්තන් ආකාශෝති ආකාසානංචායතන උපසම්පජිවී ගති. දෙමි මුකක්දමි වෙන්නේ. මේ විදිහට පින්ගතනමි කුණ කාර්ණාවතයක් යෙදෙන තැන දිමුකද වෙන්නේ. අන්න පරම කරගෙන ගතයකුොමොට තියෙන්නේ. කරුණවා සහගතය. කරුණා සහගත බවගේ සැබැහැම කරුණත් එක ගතිය තියෙන්නේ. ආකාසානංචාතන මොකක්ද රූප සඥා සමතිම පටික සං්ඥාත්තගම නානත සඥා මන අමනසි කාරා. අ හැබයි මේ සේරුම් කරන මේ විදිහට නැත්තන් හෙම නම එකැන මේ කාරණාවක්. එකන සාමාන ්‍යමයිතකයේතයි මුත්ය කියන එක එක බුදදුරන් වහස ධර්මින් තොරව කතා කරන එක නෙම කරම ත මුත්තියයක් කියනෙක බුදුන්හසේ ධර්ම තොරවතා කරන එක නෙ ධර්මය ඒ කතා කරන තැන දී. එතන දී කරුණවා සහත ජේතව මුත්තියෙද්දී. මොකද පරම කරගන ගතිය තියෙන්නේ අන්න ගතය තියෙන කාරණාවතමයි. ආකාසානංචාතන කරුණවා සහගතයේද. ආකාසානංචා එතන ගතී වෙඩ. එතකට ලෝකයේ කරුණාව කතාවක් යෙදිලා තියෙනවා යෙදීම වේකේ විරාගේ නිරවෝධී ගොස්සක් ඇසරු කරමින් බෝධියන්ග. එළඟට ඒක පරම කරගෙන ගතියදීලා තියෙනවම කදද ආකාසානංචායතනී. යම් ඒකින් රහත්තයට පත්වෙන්ට බැරිවුණ උත්මක වෙන්නේ අන්න ඒකෙන ආකාසානංචායතන පම යා පරම එකන එයා යන්න කොහෙද ආකාසානංචායතනයේ පරම කරගෙන ඇති එහ යනවා. කවුද මීදිර වඩනයි අනිත් අයගෙන කතාද මෙහිෙම වඩන්ද මෙහිම බෝධියන්ගක වඩක්දී රහත් න්නත්තන් එනඟතින් පින්වතුනි මේේ බෝධියන්ග නොවැඩෙන විදිහට වඩද්දි කුහේ අයිද? මෙ බෝධියන්ගේක වටනකොට පරම කරගෙන ආකාසා නංචාහිතන යනවනං මකරුණුවාජේයට මුත්ති ඇත එක බෝධියන්ගයක් නොවෙන තැනදී. එහෙම නො මොනවාද ප්‍රතිබදාවක් කරන්නකොට යන ගතියක් තියා මොකද වෙන්නේ කියලා එකනෙ. ඒකට දහම කියන්නේ එක ගණ්ඩම්බෑලන මේ ධර්මය එක්කන මේ කතා කරන්නේ ධර්මය ප්‍රතිපදාව මාරගය විවේකන නිස්ිත බෝධියන්ග කෘත්තිය යෙදෙන තැන එක්ක කතා කරන්නේ. ඔහයනවා කිය අකා සනංජයතනයනව ඉඟට මුදිිතා චේතවයි මුත් කතා කරනවා එතන ගතිෙකොහොමද උතුම්වෙන්නෙක්මකද පලයමකදද පරිවස අවසානම කදද කියලන්න පැහැදිලි කරනවා එකත් අරවිදියට මයි මුජිතා සහගත චේතරවයි මුත්තිය. මුජිතා සහගත සටි සම්බෝජ්ධන්ගේ. පහට සම්බෝජ්කොට දැන් මේක සිදවීමේ කෘ්‍යේ. සබොද්න්ගේ ඇතු ර්තානත වුත්ති හට සබදජන්ගේ මොකක්කද වියගනි සිතඇ විදියට එතමට සහගතන මුජිතා සහකත ලෝකයට කතා කරන්න විද්‍යහ තියෙනව අන්න මුජිතා සහගත මේ බෝධියන්ගේ යේක විරාගනිරුවද ඇසුරු කරමින් අන්න ඒ භාවිතයඒවගේ මතමයි පටික්කෝල අපපටික්කෝල ඕන විද්‍යකට භාෂය කරන්න පුළුවන්කම ඉරි මෙිහිෙම වාසය කරන කෙනා මොකක්ද වෙන්නේ. සම්බසෝවාපන ආකාසානංචායතන සමතිකම්ම අනන්තන් වි වි්ඥානන්ති මේ ආකාසානංචායතනයෙක් මවා විඥාණය අනන්තයි කියන විඤ්ඥානංචායතනප සම්පද්ධ වාසය කරනවා විඤ්ඥානංචායතනය ම් උතුම් කරගෙන තියෙන්නේ යම් කිසි විදිහකින් මේ උත්තුම් ප්‍රඥාවෙන් එකන අරහත්වයට පත්වු නැතිනම් කොහෙද යන්නේ විඥාණංචායතනය පරමකට ඇතියෙන්. කවුද මේ බෝධියන්ග වඩනයි. කන්නම ප්‍රතිපදාාත්මකම ප්‍රති පදාාත්මකොක මාරකෘත්ති කරන තැනදින බලන්නක. දැ මෙතන බලන්ඩො ෙත රපදාානය ඉඳුණු ැන දැගන නෝශසන වච මේසය කියන කරනාවක ආනජ්‍ය සපායත ට පැලින්නනව නිවසඥාන සංඥායතන එකන. මෙතන මෙත්තා මෙත්තා කියන කරණල සුභකින්නක සබය පරම කර මුදිතා කරුණා කියනෙ ආකාසා රංචායතන. මුජිතා කියන එක ආ මේ. විං්ඥනංචායතන. එළඟට උපෙක් හ කියීන කාරණාවකි ගතිය පිහිටීම මොකක්ද එළඟට පරමුතුෙන් පරමු විින්මොකන්න මොකද පල මොකක් දවසානී. ඒත් පැහැදිර කරන උපේකා සහගත සති සම්බෝජ්ජන් උපේකා සහගත සති සම්බෝජ්ජන්ගේ විවේක විරග නිරවදවස්සගනාාමි වසයීම භවිතායනවා. එවිතරක් උපේකා සහගත සති දම් ඔච්චේ විරිය පිති පස්සජි සමාධී පේකා සම්බෝජ්න්ගේ විවේක විරාග නිරවද බොසග කරනාවම භාවිතායන. උපේ කියන උපේකා සහගතව හතරබර්ම වරනත් එක් කනන උපේක්කා සහගතව උපේකා බෝද්්‍යන්ගේත් විේ විරාග නිරෝධදයස් වනින් ඇතවට ොකදමි කියන්නේනෙන. එතවට උපේක්ෂාව කියන නිර්වචචනයක් කතා කිරීමත් උපේක්ෂාව කියන උපේක්ෂාව වර්ගේද නෑ නෑ උපේක්ෂාව නිර්වචනය කතාව ලෝකේ. කිය කාරණාවේ විවහාරයත් යනහි ම්‍යති කියන කාරනාවක්ක බලන කොට්ට උපේක්ෂාව කියන්නේ මං්‍යනාවක්මන ම්‍යනාව යවකාලාප සූති මතිේ තොර මං්‍යනාව යනහි මං්‍යති සතෝතන් ගෝති අන්‍යත මේ දර්සන කෝණයටයමු වන කොටමකොට වෙන්නේ බෝධියග වැඩිනවා ඇති බෝධියන්ගේ කරණාවත්තම උපක්කා බෝධියන්ගේ ඉතින් මේ ඒවේක විාග නිදුව දොස්සග පරිුණාව ඇසුරු කරගෙන වාශනකරන ඔන්න තම ඕක තමයි මේ ඔය ඔක තමවාසික කතම වාාවකයගුත්තිය ශ්‍රාවක කෘත්තියේ යදීම වැඩ පිළි වෙඩ ශ්‍රාවක කෘත්තේ එදීමේ වැඩ පිළිවෙල එදකොට එහෙම එදෙනකොට අන්න අර විදිරම පටික්කුූලේ පටිකුල පටිකුල සංිය පටිකුල පටිකුල් සංියී පටිකොලි පටිකූලේ පටිකුල සංියීම පටිකුලි අපිටිකුලේ අපිකුල සංියී ළඟට ඔන්න පපේක්ෂාව හම සය කරන පොලො එදකට එහෙම වාසය කරන තැනදි සබ්බ සෝවා ගති ්ාංචායතන සමතික හම විඥ්‍යාංචායතනෙක් නත්තිකංචි ආකහි ාතන උප සපන්ජිීරතේ කිසිවක් නෑක කියන කාරනාවයක්නන්න උපේක් සාව සාධාරනන්නේ පක් මේක නිකන් උපේක්ාව එකැනෙ ඉන්නේ බෝධියන්ග වේක විරග රෝධ ොස්ක පරණමසිී පඩදදී න සහගත වෙලා වඩක්්දි. එතකොට නත්තිකිංචි කියන අකෂං ඥාතන උපදවා ගන්නවා ආකින්ඥං ඥාතහ පරම වෙලා තියෙන්නේ ගැන්නේ මේ විදිහට. උපෙක් ේතවය මුත්තිය මෙිහිම වදාාරණ මේ විදියට යම් කිසි කෙනෙක් මෙහිම වඩනකොට එයා අරහත්තර පත්තුන් නැත්තං පරම වෙලා තියෙන්නේ කොහෙමකක්ද උතුම් වෙලා පරම වෙලා තියෙන්නේ මේ ආකින් චඥ්ඥායතනය කියන කාරණාව